අයබෝවන් ඔබට සුභ දවසක් වේවා. අගෝස්තු මස 16 වෙනි දින සහ සැප්තැම්බර් මස 16 වෙනි දින අතර ශනි සහ රවි සප්තම වනවා. දේශපාලන පිටියේ තීරණාත්මක පිල් මාරු. රවි ග්‍රහය 2024 වර්ෂයේ අගෝස්තු මස 16 වෙනිදා රාත්‍රී 7:44ට සිංහ රාශිය තුල ඉතා ප්‍රබල චලිතයක් ආරම්භ කරන අතර 2024 වසරෙහි සැප්තැම්බර් මාස 16 වෙනිදා රාත්‍රී 7:43 වෙනතෙක්ම තම සිංහ රාශි චලිතය පවත්වාගෙන යනවා. මෙම ග්‍රහ චලිතයට අනුව 2024 වසරෙහි අගෝස්තු මාස 16 වෙනිදා 2024 වසරේ සැප්තැම්බර් මාස 16 වෙනිදාත් අතර කාල සීමාව තුළ රාජතාන්ත්‍රික සම්බන්ධතාවල වර්ධනයක් පෙන්නුම් කරනවා. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව ඉහත කාල සීමාව තුළ නීතිමය ක්‍රියාවන් පවතින නව කැබිනට් මණ්ඩල සංශෝධන පවා ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරනවා. මීට අමතරව ඉහත ග්‍රහ ගෝචරයට අනුව පාර්ලිමේන්තුව තුළ නව අනපනත් සම්මත වීමටද ඉහත කාල සීමාව තුළ ඉඩකඩ ඇති අතර නව කිවිසුම් මාධ්‍ය අත්සන් කිරීමටද ඉඩකඩ පවතින බව පෙනෙනවා. ඉහත කී ආකාරයට රවි ග්‍රහය සිංහ රාශිය තුළ චලිත වීමේදී කුම්භ රාශිය තුළ ඉතා ප්‍රබල ලෙස චලිත වන ශනි ග්‍රහයාගේ සප්තම දෘෂ්ටියට ලක්වන බව පෙනෙනවා. මෙසේ රවි සහ ශනි යන ග්‍රහයන් සප්තම වීමට අනුව අගෝස්තු මස 16 වෙනිදාත් සැප්තැම්බර් මස 16 වෙනිදාත් අතර කාල සීමාව තුළ දේශපාලන ක්ෂේත්‍රය බෙහෙවින් උණුසුම් විය හැකි බවක් පෙනෙනවා. මේ වන විට ජනාධිපතිවරණය පවතින දිනය තීරණය කර ඇති පසුබිමක මහ මැතිවරණය පවත්වන දිනය පිළිබඳ ඉඟියක් ඉහත කාල සීමාව තුළ ලැබෙන්නට ඉඩකඩ පවතින බවක් පෙනෙනවා. 2024 වසරේ සැප්තැම්බර් මාස 8 වෙනිදා පෙරවරු 10:06ට රවි සහ ශනි යන ග්‍රහයන් නියම ලෙසම සප්තම වන බවක් පෙනෙනවා. එම කාලය තුළ දේශපාලන ක්ෂේත්‍රය වඩාත් උණුසුම් වීමට ඉඩකඩ ඇති අතර ඉහළට තීරණාත්මක පිල් මාරවීම් ආදියටද ඉඩකඩ තිබෙනවා. රවි සහ ශනි යන ග්‍රහයන් සප්තම වීමට පසුව හෘද රෝග සහ හෘදයාබාධ ඇතිවීමේ අවදානම් ඉහළ යන බව අප විසින් නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව 2024 වසරෙහි අගෝස්තු මස 16 වෙනිදා සිට 2024 වසරේ සැප්තැම්බර් මාස 16 වෙනිදාත් අතර කාල සීමාව තුළ හෘද රෝගීන් වඩාත් ප්‍රවේශම් විය යුතු අතර සැප්තැම්බර් මාස 8 වෙනිදා දින ආශ්‍රිත දිනවල මෙම අවධානම පවතිනවා. ඉහත කී ආකාරයට රවි සහ ශනි යන ග්‍රහයන් සප්තම වීමට අනුව අගෝස්තු මාස 16 වෙනිදා ආශ්‍රිතව සහ අගෝස්තු මාස 16 වෙනිදාන් පසුව එළඹෙන දින කිහිපය තුළ තේපල පිළිබඳ සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පිළිබඳ අසාමාන්‍ය සහ අසුප ආරංචි වලට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරනවා. මීට අමතර ලෙස ඉහත ග්‍රහ ගෝචරයට අනුව එම කාල සීමාව තුළ එකවර පැහැදිලි කළ නොහැකි අවිනිශ්චිත සිදුවීමකටද ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරනවා. මෙම වසරේදී සිදුවන අවසාන ග්‍රහ යුද්ධය ලෙස 2024 වසරෙහි අගෝස්තු මස 14 වෙනිදා රාත්‍රී 8:53ට ගුරු සහ කුජ යන ග්‍රහයන් අතර සිදුවන ග්‍රහ යුද්ධය හැඳින්විය හැකියි. මෙම ග්‍රහ යුද්ධයෙන් ගුරු පරතවා කුජ ජය ගන්නවා. මෙම ග්‍රහ යුද්ධයට කුජ සම්බන්ධ වීමට අනුව 2024 වසරෙහි අගෝස්තු මස 14 වෙනිදා ආශ්‍රිත දිනවල සහ අගෝස්තු මස 14 වෙනිදාන් පසුව එළඹෙන දින කිහිපය තුළ රියානතුරු සහ වෙනත් හදිසි අනතුරුවල වැඩිවීමක් පෙන්නුම් කරන බැව් ගමන් බිමන් යෑම ඇතුළු සෑම කටයුත්තකදීම වෙනදාටත් වඩා පරීක්ෂාකාරීව කටයුතු කිරීම නුවණට හුරු බවක් පෙන්නුම් කරනවා. තවද ග්‍රහ යුද්ධයෙන් ගුරු පරාජයට පත්වීමට අනුව ඉහත කාල සීමාව තුළ ආගමික අංශයට අදාළ උතුමෙකු හෝ රටම දන්නා වෙනත් ප්‍රසිද්ධ චරිතයකට සිදුවන අසුභ සිදුවීමක් පෙන්නුම් කරනවා. මීට අමතර ලෙස ඉහත කී ග්‍රහ ගෝචරයට අනුව ඉහත කාල සීමාව තුළ අධ්‍යාපන සන්නිවේදන මාධ්‍ය වැනි අංශ පිළිබඳවද කුඩා දරුවන් සහ ශිෂ්‍යයන් සම්බන්ධවද ප්‍රසිද්ධ කලාකරුවන් සම්බන්ධවද ප්‍රසිද්ධ කාන්තාවන් සම්බන්ධවද යම්තාක් දුරකට හෝ
සුබ ආරංචි ලැබෙන්නට ඉඩකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලය subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න.